සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බාලං නපස්සේ නසුනෝ නච බාලේන සංවසේ බාලේනල්ලාපසල්ලාපං නකරේ නචරෝචයේති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පිංගතුනි, අද දවසෙත් අපි හැම දෙනාම ජාතියේ නාලිකාව නෙත්තෙෆෙම් ගුවන් විදුලි වට එක්කාස වුනේ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි. ඉතින් අද දවසේ මෙම ධර්මදේශනාවේ දායකත්වයෙන්ගෙන කටයුතු සිදු කරන්නේ අංක 14 දලදා ඇලපාර මයිලගස්තැන්න බදුල්ල පදිංචි සුමිත්‍රා වෙඩිසිංහ මහත්මිය ඇතුළු පවුලේ දූපුතුන් සියලු දෙනා විසුනුත්, ඒ වගේම අකුරැස්ස ඩඩ්ලි සේනානායක මාවත ඇලගාවත්ත පදිංචි K.M. සිරිවර්ධන මහත්මා, තන්ත්‍රගේ කුසුමාවතී මහත්මිය ඇතුළු පින්වන්ත පිරිසත්, ඒ වගේම මාතර තෙලිච්චවිල වලව්වත්තේ පදිංචි ධම්මා වික්‍රමසිංහ ගුරු මෑණියන් ඇතුළු පින්වන්ත පිරිසත්, ඒ වගේම අංක 405 පිටව කන්ද බඹරැල්ල මිහිගාතැන්න ලිපිණී පදිංචි අතුකෝරලලාගේ චම්පික සුදර්ශන මහත්මයා ඇතුළු පින්වන්ත පිරිසයි. ඉතින් අපි හැම දෙනාටමත් මේ ධර්මස්සරණ ධර්මදේශනාමේ පින බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයාණන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ උතුම් මහා මහණිවන් පිණිසම හේතු වාසනා වේවා කියන අදහසින් ධර්මස්සරණේ කරත්වා කියලා පී ආරාධනා කරනවා. පින්තුනි, මාතෘකා කරන්න දුනේ විශේෂ ජාතක පොතක සටහන් වෙච්ච, නැත්නම් 550 ජාතක පොතේ සටහන් වෙච්ච විශේෂ ගාථාවක්. මේ බුදු ශාසනයේ අපි හැම දෙනාම උත්තම අර්ථයක් සාසා කර ගැනීමට, මේ භවයේ සුවපත් කරගන්න, පරලොව සුගති පරායන වෙන්න, ආධ්‍යාත්මික විමුක්තිය සාසා කරගන්නයි මේ බුදු සසුනේ අපේ වැඩපිළිවෙල එක්කාසු කරගෙන යන්නේ. ඉතින් මේ කාල පරිච්ඡේදය අපි හැම දෙනාටම වැදගත් කාල පරිච්ඡේදයක්නේ. චීවර මාසය, එහෙම නැත්නම් වස්සාන කාලයේ වස් අග කටින මහා පිංකම් සිදු වෙන කාල පරිච්ඡේදය. ඉතින් මේ කාල පරිච්ඡේදයේදී අපි හැමදෙනාම එක්සත් එක්සිට සෝමනස්ස සාගත ඥාන සම්පූර්ණ අසංකාරක මහා කුසල් සිත් වඩ වඩා වැඩි යන විදිහට පිං කටව සිදු කරගන්න ඕන. ඉතින් මේ පිංකම් සිදු කරගනිද්දී අපේ තියෙන අඩුපාඩු රසක් අපි සුද්ධ කරගෙන, එව නැත්නම් රාගය, ද්වේෂය, මෝහය එක්කාසු නොවන විදිහට ඒ කටවුත්ත සම්පාදනය කරගන්න පුළුවන් නම් එහි මහා විසිතුරක් තියෙනවා. පින්තුනි, කුසීත භාවයේ තුලින් අපට බෑ මේ ජීවිතයේ කිසි ඉලක්කයක් ජයගන්න. සමහර වෙලාවට මේ මහා බෝසතාණන් වහන්සේලාගේ සිතවිලි මේ පෘථිවිය පිරෙන්න ජලයේ පිරී ගිය දවසක යමෙක් කිව්වොත් එහෙම ඔබට නිවන සාසත් කරගන්න අවශ්‍ය නම් මේ පෘථිවිය පුරාවට පිරී ගියේ මේ ජලය තරණය කරන්න පිහිනමින් පිහින පිහිනා තරණය කරන්න කියලා දැනුම් දුන්නොත් එහෙම තැනත්ත දෙහිතක් නැතුව නිවන බලාපොරොත්තුෙන් සිටින ඒ කෙනා මේ මහ පොළොව හා සමානව පිරිච්ච ජලය තරණය කරන්න බහිනව පීනන්න. කිසිදු හැකිලීමක් කිසිදු සිතිවිලි සමුදායක් හිතන්නේ නැහැ.
ඒ වගේම යමෙක් දැනුවත් කරොත් එහෙම මේ මහ පොළොව පුරාවට ඇතිතාක් සියලුම ගස් කැපුවොත් පමණයි ඔබට මේ මහ පොළොවෙන් එතර වෙන්න නැත්නම් මේ විශ්වයෙන් එතර වෙන්න ලැබෙන්නේ කියලා ඒ තැනැත්ත දෙහිතක් හිතන්නේ නැතුව පොරවක් අරගෙන මේ සියලු ගස් කපන්න උත්සාහවන්ත වේවි. මෙන්න මේ වගේ මහා ජවයක් තියෙන ඕන කෙනෙක්ට මේ ධර්මයේ සාස්සා කරගන්න. අපි දන්නවා ඔයත්තෝ යම් තැනක අපද්‍රව්‍ය බැහැර කළොත්, හිතන්න සැරවේ ටිකක් බිම වැටුනොත්, එහෙම නැත්නම් තෙල් ටිකක් බිම වැටුනොත්, කෙලසොටු මල මූත්‍ර බිමකට වැටුනොත් ඒ තැනක් අපවිත්‍ර වුණොත් පිඟතුනි කවරදාක්වත් ඔයත්තොන්ට පුළුවන්ද ඒක සුද්ධ කරන්න ඒ කෙලවලින්? එහෙම නැත්නම් කෙලවලින්ම කෙල සුද්ධ කරන්න පුළුවන්ද? සෙමවලින් සෙම සුද්ධ කරන්න පුළුවන්ද? ඒ අසූචියෙන් අසූචිය කවරදාක්වත් සුද්ධ කරන්න බෑ. ඒක සුද්ධ කරන්න අවශ්‍ය නම් අපි ඊට හාත්පසින් වෙනස් වෙච්ච ඒ කුණු නැති කිලිට නැති යම්ම දෙයක් අරගන්න ඕන, ධීරයක් ගන්න ඕන. එමෙකින් පමණයි ඒක සුද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් රාගසිත රාගයෙන් සුද්ධ කරන්න බෑ, දේශසිත දේශයෙන් සුද්ධ කරන්න බෑ, මෝහසිත මෝහයෙන් සුද්ධ කරන්න බෑ, අර මලමූත්‍ර මලමූත්‍ර වලින් සුද්ධ කරන්න බෑ වගේ ඒවා ඒවගෙන් සුද්ධ කරන්න බෑ. ඒ සඳහා වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලට කුසීත වීරිය තියාගන්නත් බෑ. ජාතක පොතේ යම් කතා ප්‍රවෘත්තියක් සටහන් වෙලා තියෙනවා. ඒ තමයි භික්ෂූන් වහන්සේ, බොහොම කම්මැලි භික්ෂූන් වහන්සේ නමක්. ඒ කම්මැලිකම නිසාම ඒ භික්ෂූන් වහන්සේ වීරයවන්තව මහානකම කරේ නැහැ. තමන්ගේ යහළු අනි සබ්‍රක්මචාරීන් වහන්සේලා උත්සාහවන්ත වුණා මේ ධර්මයේ එක්වාසු වෙවි, ධර්මයේ ක්‍රියාකාරීත්වයේ යෙදුවා. මේ මහ පොළව පිහිට කරගෙන, මහ පොළව දරාගෙන, මහ පොළවෙන් නම් මේ ගස් කොළන් පැලවි පැලවි උඩට ඇදෙදී යන්නේ. ඒ වගේ සතර සතිපට්ඨානයන් පිහිට කරගෙනමයි, ගුණේ දහම පිහිට කරගෙනමයි භික්ෂු ජීවිතය ඉහළට එසවෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා තේරුම් ගත්තේ ස්වාමින් වහන්සේලා නුබෝ කලකින්ම අරිහත්වේ සාසක් කරගන්න යදුනා. ඒ අරිහත්වේ සාසක් කරගත් භික්ෂුන් වහන්සේ තමන්ගේ මගඵල ස්වභාවය තලෝකාගුරු භාගතුන් වහන්සේට දැනුම් දුන්නා. ස්වාමිනේ, අපි උසිතම් බ්‍රහ්මචරියන්, අපි බඹසර රැකලා ඉවරයිනේ. මේ ආත්ම භාවයේ සැනසීම පිණිස, නිවීම පිණිස යමක් කළ යුතු දේ සියල්ල කරලා ඉවරයි. දැන් අපිට මොකුත් කරන්න නැහැ. පෙඟතන මේ වාක්‍යෙම නැත්නම් මේ වචනේම කොච්චර සැනසීමක් තියනවද බලන්න. අපි කවද්ද මේ වැඩ නවත්තන්නේ? ඔයත් කවරදාක්වත් කියලා තියනවද දැන් මං නිදහස්? දැන් මට ආය මොකුත් මේ ජීවිතේ කරන්න අවශ්‍ය නැහැ කියලා. මෙන්න මේ ප්‍රණීත වචනේ අපට කියන්න ඇත්ත. භවයේ පිනිස, භවයෙන් සමු ගැනීම පිනිස, භවයෙන් නික්ම යාම පිනිස අපට ආය මොකුත් කරන්න නැහැ. මේ අන්තිම අවස්ථාවයි මා විසින් කළ යුතු සියල්ල කළ නිමවා අවසානයි කියලා ඔයත්තුන්ට කවද්ද කියන්න ලැබෙන්නේ? මේවා හදවතින් මේ නොවන යම් කෙනෙක් ප්‍රලාප වශයෙන්, එහෙම නැත්නම් මේ යම් ආදායමක් උපදවන අර්ථයෙන් දැනුවත් කරන්න පුළුවන් මම සියල්ල කර ඉවරයි කියලා. නමුත් මේ ප්‍රීති වාක්‍යයත් එක්ක බැඳි බැඳි උදානත් එක්ක මේ වචන පහළ වෙන්න ඕන. ඉතින් ඒ විදිහට දැනුවත් කරද්දී ඒ භික්ෂූන් වහන්සේලාගේ තිබ්බ සතුට, තලෝකාග්‍රු භාගතුන් වහන්සේගේ තිබ්බ හිතේශී භාවයේ දැක්ක මේ ස්වාමීන් වහන්සේ හිතුවා මමත් ඒ ප්‍රශංසා වහන්න ඕන, මමත් ගිහිල්ලා මහානකම සිද්ධ කරලා අද රෑම රහත් වෙලා ඉන්න ඕන කියලා සක්මනකට නැංග. එලි වෙනකම් භාවනා කරමින් යන ගමනේ මේ භික්ෂූන් වහන්සේ කලන්ත හැදිලා ඒ සක්මනින් පහළට වැටිලා උකුල්ලට බැඳෙනවා. පාන්දර යාමේ
මහා භයානක හඬක් නංගුණා, අයියෝ මට වෙච්ච විපතක් කියලා. ඉතින් අනිත් භික්ෂූන් වහන්සේලා මේ වියරු හඬ අහලා ඒ සක්මන වෙත යද්දි ඒ ස්වාමීන් වහන්සේ උකුල්ලටේ බිඳිලා අසරණ වෙලා වැටිලා කෑග ගහ ඉන්නවා. අනිත් සහෝදර ස්වාමීන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේට උපස්ථාන කරා. ඒ ඇඳක තියලා ඔසවාගෙන ගිහිල්ලා සියල්ල සම්පූර්ණ කරන්න දුනා. එතනින් පස්සේ එදා දවසේ විශේෂ දාන ආරාධනාවක් තිබ්බා. ඒ දාන ආරාධනාවට අර ස්වාමින් වහන්සේලාට යාගන්න බැරි වුණා. ඇයි ඒ? මේ හිමිදිරි පාන්දර අනතුරකට පත්වෙච්ච මේ භික්ෂූන් වහන්සේ අත්හැරලා දාලා යන්න විදිහක් නැහැ. මෙන්න මේ වෙලාවේ සාන්ත නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැනුම් දෙනවා, මහණෙනි ඔය භික්ෂුව ඔහොමමයි, අතීතයේ දවසක ඔය විදිහට මන්තරායක් කරා. ඒ අතීතයේ දවසේ සිද්ධ කරපු කර්තව්‍ය තමයි මේ තරුණ මානවක පිරිසක් එක්ක එක්කහස් වෙලා ශිල්ප හදාරන ගමනේ ආචාර්යවරයාගේ අතවැසි 500ක් අතරේ මේ භික්ෂුන් වහන්සේ හිටියා. ඒ හැම දෙනාම දර හොයන්න යන ගියා. හැබැයි මේ භික්ෂුව එදා කම්මැලි. මේ කම්මැලි තරුණ මානවකතුමා දර හොයන ගමනේ දැක්ක කොළ හැලිච්ච ලුණුවරණ ගහක්. ඒ ලුණුවරණ ගහ යට තමාගේ පත්කඩේ එලාගෙන රිසි ලෙස නිදාගත්තා. ඒ නිදාගත්තේ දැන් මට දර ගහක් හම්බුණා, මේ දර ගහ කපාගෙනමයි යන්නම් කියලා. අනිත් අතවැසි හැම දෙනාම දර මිටි පිටින් බැඳගෙන ආරාමයට තමා වසන තැනට යද්දි මේ තැනත්ත තාම නිදි. හිතේසේ කෙනෙක් පයින් ඇනලා ඇහැරෙව්වා. කලබලයෙන් නිදිමත විකාරයෙන් ගහට නැගලා දරාත්තක් ඇහෙත් දැනගත්තා. ඇහැ තුවාල කරගෙන එක අතකින් අර අමු ලුණුවරණ අතු ටික කපාගෙන මිටියට බැඳගෙන ආවා. හේට පසුදින විශේෂ උත්සවයක්, දාන සංවිධානයක්, ඒ අතවැසි පිරිසට මහා ලාභයක්. ගුරුවරයා දැනුවත් කරන්න දුන එන්න පාන්දරියෙන්ම කැඳ අවුලුපත් වළඳලා මේ ගමන පිටත් වෙන්න කියලා. ඒ දාසි තැනැත්තියට දැනුම් දුන්නා අපට උදෑසනම කැඳ සකස් කරලා දෙන්න කියලා. ඉතින් මේ කම්මැලි තැනැත්ත අන්තිමට ඇවිල්ලා අර හොඳ වේලිච්ච දරගොඩ උඩින්ම තමන්ගේ දරමිටිය දැම්මයි. තැනැත්තිය ඇති තරම් වෙහෙසුනා. මේ දරමිටියමයි අල්ලලා ලිපට ගෙනිච්චේ. අමුලී ඇවිලෙන් නෑනේ. ඇති තරං වෙහෙසට පත් වුණා. ඒත් ලිපක් මොලෝගන්න බැරි වුණයි පිරිසට එදත් ඒ ලාභය වැලකිලා ගිය. මේ කතා ප්‍රවෘත්තිය තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේට දැනුන්දීලා දැනුන් දෙනා. මහණෙනි, කුසීතොත් එක්ක එක්ව වාසය කරද්දි, හීන වීරිය ඇති කෙනත් එක්ක එකතුව වාසය කරද්දි ඒ තැනැත්තට විතරක් නෙවෙයි ප්‍රශ්නේ, අපි හැම දෙනාටම ඒ ප්‍රශ්නය නිර්මාණය වෙනවා. මෙන්න මේ නිසා මේ සමාජයේ අපි ආශ්‍රය නිශ්‍රය කරද්දි, අපි එකට එකතුව පින්කම් කරද්දී බොහොම පරිස්සමට මේ ගමන යා යුතුයි. එහෙම නැතිනම් ඔයත්තුන්ට මේ බාහිර හේතු පමණයි කෙනෙක්ගේ ජීවිතයට බලපෑම් කරන්නේ. මේ වීරිය කියන එක ඇඟෙනුත් වෙනවා, හිතනුත් වෙනවා. ඒ හිතේ වීරිය අධෛර්යමත් කරන්නේ වචනත් එක්ක. ඇඟේ වීරිය බාහිර හේතුත් එක්ක අකර්මණ්‍ය කරන්න පුළුවන්. එතකොට මේ අසත්පුරුෂ කුසීත වීරියක් තියෙන කෙනෙක් මහා පිරිසකට එක්කහස වෙලා ඒ පිරිසට වෙච්ච විපත. එනිසා අපි සාවධාන වෙන්න ඕන. පින් කටව සම්පාදනය කරගනිද්දි මේ කර්මයේ විසිතුර අපි තේරුම් ගන්න ඕන. තලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ ආත්ම භාවයන් තුළ හැසිරෙච්ච විදිහ මෙනෙහි කරලා බලන්න. උන්වහන්සේ සසර පුරාවට හැමදෙනාම සෝපත් කරා. කණ්ඩ නැත්නම් පිපාසයි කියලා යක්ෂෝ 5 දිනක් වෙන වෙනම ඇවිල්ලා දැනුම් දෙද්දී උන්වහන්සේගේ බලනහර 5 කප කපා රන් තැටිවලට පුරව පුරවා ඒ යක්ෂෝ 5 දෙනාගේ පිපාසයේ සංසිඳනකන් උන්වහන්සේගේ රුධිරය උන්වහන්සේ පවන් දෙදුනා. ඒ වගේම
ලප්පටි හොරතල් චූටි ආත්ම භාවයක උනාන්සේ පෙදලා හිටියාවෙක් වෙලා සස ජාතකේ. හැබැයි ආත්ම භාවයේ තුලත් බමුණෙක් වෙලා බඩගිනී කියලා කියද්දි ඒ බමුණටම කියනවා, එහෙනම් ඔයාම ගිනි ගොඩක් ගහන්න, මම සුද්ධ පවිත්‍ර වෙලා එන්න. ඒ බමුණ ගිනි මැලේ අවුලන වෙලාවේ මේ හාවා රිසි ලෙස නාගත්තා. ඇඟේ කුණු තියෙන්න හොඳ නැහැ. මේ චූටි ආත්ම භාවය ඒ බමුණට ආහාර පිණිස විසි කරන්න යදුණා. මේ වගේ මේ මහා බෝසතාණන් වහන්සේ කර්ම සිද්ධ කරන්න යදුනේ, නැත්තම් කටයුතු සම්පාදනය කරන්න යදුනේම අනුන්ට හිත පිණිසමයි, අනුන්ට සුව පිණිසමයි, අනුන්ගේ සැනසීම පිණිසමයි, අනුන්ට ආරක්ෂාව පිණිසමයි, අනුන්ව සතුටු කරන්නමයි. එහෙම ගමනක උන්වහන්සේට සිද්ධාර්ථ ආත්ම භාවයේදී දින 7කට පස්සේ සක්විති රජකම ලැබෙනවාය කියලා කිව්වා. ඒ සක්විති රජකම ප්‍රමාණ අතිකාන්ත සම්පත්ති වරුණාවකින් සමන්වාගතයිනි පිංතුනි. පුත්‍ර රත්නය ලැබෙනවා. ඒ පුතාට දින 7ක් ගත වෙන තැන මේ විශේෂ විශේෂ හැම සම්පතක්ම ලැබෙද්දි උන්වහන්සේ සියල්ල අත්හැරියා. උන්වහන්සේ අත්හැරලා ප්‍රාදේශීය රජවරුන්ගේ මේ බිමකට උරුමකම් කියමින්, එහෙම නැත්නම් දේවරම වේවා, එහෙමත් නැතිනම් වේලුවනේ වේවා, එහෙමත් නැත්නම් කූටාගාර ශාලා වේවා, මේ පැති පැතිවල පුංචි පුංචි ආරාම පිළි අරගෙන වාසය කරන්න දුනා. ඒවට මහා වටිනකමක් දුන්නා. මුළු මහ පොළොවේම ඉසුර ලැබිලා, මුළු මහ පොළොවේම අයිතිය ලැබිලා, මුළු මහ පොළොවම පරිපාලනයේ බලය ලැබිච්ච උන්වහන්සේ ඒ සියල් අත්හැරලා මේ පැත්තක තියෙන ජේතවනාරාමේට ඇයි මෙච්චර වටිනකමක් මේ ත්‍රිපිටකයේ දීලා තියෙන්නේ? ඇයි වේළුවනාරාමේට මේ තරම් වටිනකමක්? පෙඟතුනේ, ඒක තමයි සදහැති හිත. ඒ දුන්න කෙනාගේ සදහැති හිත මේ කර්මයේ විසිතුර මෙන්න මේකෙන් පෙන්නනවා. මහා බෝසතාණන් වහන්සේ බෝධි පරියංකේ වැඩ ඉන්නවා. උන්වහන්සේ බෝධි පරියංකේ වැඩ ඉන්නේ, උන්වහන්සේ මේ බෝධි පරියංකේ වැඩ ඉන්නේ සත්‍ය අවබෝධය පිණිස. ඒ සත්‍ය අවබෝධය පිණිස වැඩ ඉන්න මහා බෝසතාණන් වහන්සේට එරෙහිව අසංකේයක් මාර සේනාව එක්කාසු වෙන්නේ දුනනේ. ඒ අසංකේයක් මාර සේනාව අතර නව මහා වරුසාවක් මාර දිව්‍ය පුත්‍රයා නිර්මාණය කරන්න දුනා. ඒ නව මහා වරුසාව මහා බෝසතාණන් වහන්සේගේ විෂයට එද්දි මොකද්ද සිද්ධ වෙන්නේ? මහා අඟුරු වැස්සක් වස්සවනවා. ඒ අඟුරු වැස්සේ අඟුරු කැබලේ මහා බෝසතාණන් වහන්සේ ළඟට එද්දි ඒ අඟුරු වල ස්වභාවය වෙනස් කරගන්න ඕන. උන්වහන්සේ අදිෂ්ඨාන කරේ නෑ මේ අඟුරු වෙනස් වේවා කියලා. හැබැයි කර්මයේ විසින් ඒ අඟුරු වෙනස් කරලා මල් මේ පිච්ච මල් විදිහට උන්වහන්සේ ළඟ මල් කැකුළු විදිහට පතිත කරවන්න දුනා. මෙන්න මේක තමයි පින්තුරු කර්මයේ විසිතුර. අපි හිතුවත් නැතත් අපි ප්‍රබල කුසල කර්මයන් සිද්ධ කරලා තියෙනවා නම් ඒ කුසල කර්මයන් එක්ක ඔයත්තුන්ට ලැබෙන විපාක හිතාගන්න බෑ. ඒවා ආශ්චර්ය සිද්ධි, ඒවා විශේෂ සිද්ධි. හිතන්න දැන් අපි මේ නෙත් FM ගුවන්විදුලියේ වටා එක්කහස් වෙලා නෙල්ලිගල විහාරයේ වේවා, එහෙම නැත්නම් ගුවන්වැලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ වේවා, අපි මහා පිංකම් කරනවා. චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදි කරලා කඨින මහා පිංකම් සිද්ධ කරගෙන යනවා. එතකොට මේ පිරිස එකම පිරිසක් වශයෙන් උක්ෘෂ්ට පිංකම් සිද්ධ කරගෙන යනවා, ශ්‍රේෂ්ඨ පිංකම් සිද්ධ කරගෙන යනවා. දැන් මේ පිංකම් වල ආනිසංස අපි විඳින්නේ නැත්ද? එකම පවුලක් වශයෙන් එකම පොදියට අපි තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනය ආරමුණු කරගෙන දවස පුරාවට ඔයත් දැනුවත් කරගෙන එන්න, මේ ධාතු වන්දනාවට එක්කාසු වෙන්න, එහෙම නැත්නම් මේ චෛත්‍ය නිධානෝත්සවයට එක්කාසු වෙන්න,
මේ කටින මහා පින්කමට එක්හස වෙන්න කියලා අපි ඔක්කොම එක්හස කරගෙන මේ පින්කම් සිදු කරනවා. මේ වගේ විපාක අපි විඳින්න ඕන නැද්ද? ඒ වගේ විපාක විඳිද්දී එකට පින්කම් කරපු කට්ටිය එක්කෙනෙක් ජපානයේ පිදෙලා, එක්කෙනෙක් ඇමරිකාවේ පිදෙලා, එක්කෙනෙක් ඉන්දියාවේ පිදෙලා ලොකු මහත් වෙලා ඊට පස්සේද කට්ටිය සම්මුඛ වෙන්න ඕනේ? ඒ ළඟ පවුලේ අයියා මල්ලි නංගි විදිහට ඉපදෙන්න හොඳ නැද්ද? එහෙම ඉපදුනහම ඒ පින්කම්වල ඒ කටයුතු පරිහරණය කරද්දී යම් කෙනෙක් දොස් කියනවා නම්, ගරියා කරනවා නම්, මෙන්න මේ පවුලේ ඔක්කොම එක්කහස වෙලානේ, මේ පවුලේ කට්ටියන්ට විතරයි මේ හැමදේම ලැබෙන්නේ කියලා හිතනවා නම් ඒක මහා වැරදි පින්තුනි. මහා බෝසතාණන් වහන්සේ සමග පින්කම් කරපු බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ශාක්‍ය කුලේ ඉපදෙනවා. ඒ ශාක්‍ය කුලේ ඉපදිච්ච මෙන්න මේ ඥාති සමාගම නැත්තම් මෙනෙහි කරලා බලන්න මේ චෝදනාවෙන් මිදෙන විදිය. තථාගතයන් වහන්සේ රෝහිණී නදිය අරමුණු කරලා හටගත් මේ දිය දබරය නැත්තම් වතුරත් එක්ක බැඳිච්ච වාදයේ සංසඳවනවා. ඒ සංසඳුවේම සමග ශාක්‍ය කුලේ කෝලයේ කුලේ මේ මව්පස පියපස කියන දෙපැත්තෙන් 250 500ක් ශාක්‍ය කුලයෙන් එකහස වෙනවා තලෝකාග්‍රහ භාගතුන් වහන්සේ වෙත. ඒ රජානක් නිකුත් වෙන්නේ. ඒ රජාන තමයි මේ අපේ ඥාතිවරයා සක්විති රජ වුණා නම් අපිනි පරිහරණය කරන්නේ, අපිනි පිරිවරාගෙන ඉන්නේ. දැන් ලෞතුරා බුදු වෙලා උන්වහන්සේ තනි කරන්න හොඳ නෑ, අපේ ඥාති සමාගම එක්හස වෙ යුතුයි කියලයි මේ විදිහට ඒගොල්ලෝ මේ පෙර ආත්මේ පසු ආත්ම මුකුත් දන්නේ නෑ ඒ රජවරු එක්හස කරන්න දුනා. එක්හස වීමත් සමග මේ හැම දෙනාම සිතුවිලි හිතුවා, අනේ අපේ බිරින්දෑවරු, අපේ දරුවෝ අපි නැතුව දුකසේ ජීවත් වෙනවා ඇති කියලා. මේ සමග තලෝකාග්‍රහ භාගතුන් වහන්සේ කුණාල ජාතකයේ දේශනා කරමින් මේ භික්ෂූන් වහන්සේට එකම විස ස්ත්‍රී ආත්මභාවයමයි. ඒ ස්ත්‍රී ආත්මභාවයේ පහතට හෙළුවේ නැහැ. මේ ස්ත්‍රී ආත්මභාවයේ තියෙන ඉසුර නිසායි භික්ෂූන් වහන්සේ නම පැටළුණු පැටලෙන්නේ. ඒකනේ යම් දෙයකින් යම් සද්දයකින් කන පමණයි පිනවී යන්නේ. එම නැත්නම් යම් ආහාරයකින් දිව පමණයි පිනවී යන්නේ. යම් සොඳුරු ඇතිරිල්ලකින් කය පමණයි පිනවී යන්නේ. යම් ආග්‍රහණයකින් සුවඳකින් නහය පමණයි පිනවී යන්නේ. මේවා එකවර ඔක්කොම සක්‍රිය වෙන්නේ නැහැ. නහය පිනවෙන්න නම් සුවඳක් තියෙන්න ඕන. කන පිනවෙන්න නම් ශබ්දයක් ඇහෙන්න ඕන. දිව පිනවෙන්න නම් රසයක් දැනෙන්න ඕන. ඉතින් මෙන්න මේ පංචකාමයන් වෙන වෙනම පිනව පිනවා යන ගමනේ එක ස්ත්‍රී ආත්මභාවයකින් මේ පහම එකවර පිනවන්න පුළුවන් කියලා. කන විතරක් නෙවෙයි, නහය විතරක් නෙවෙයි, දිව විතරක් නෙවෙයි, මුළු ඇඟම පිනවන්න සමර්ථයි මේකේ ස්ත්‍රී ආත්මභාවය. ඒ නිසා පැවිද්දට අර වෙන වෙනම ශික්ෂාපද පනවන ආහාර ගද්දී මෙහෙමයි මහණෙනි, යමක් අහද්දී මෙහෙමයි, සිවුර පරවද්දී පහස ලැබෙනවා නම් මේක මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්න, මම මේ සිවුර පරිභෝග කරන්න, සීත දුරු කරන්න, උණුසුම දුරු කරන්න කියලා. දිව පිනවෙන ගතියක් තියෙනවා නම් ප්‍රත්‍යවේක්ෂා කරන්න, මම මේ ආහාරය ගත්තාට දිව දන්නේ නෑ ආහාරයක් හැපෙනවා කියලා ධාතු වශයෙන් ඕනුන්ගේ අපේක්ෂාවක් නෑ කියලා, සේනාසනයක් පරිහරණය කරද්දී ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා මේ වෙන වෙනම දැනුවත් කරලා තියෙනවා. හැබැයි මේ සියල්ල එකවර පසෙන්දරම් පිනවන සමර්ථ වස්තුවක් කියනවා නම් ඒ මේ ස්ත්‍රී ආත්මභාවයමයි. එනිසා ඒ ආත්මභාවයේ දෝෂයන් තලෝකාග්‍රහ භාගතුන් වහන්සේ දේශනා කරන්න දුන දේශනා කෙලවර ඒ හැම දෙනාම අරිහත්වේ සාසක් කරගත්තා. දැන් මේ කපිලවස්තුපුරේ මේක බොහොම ලස්සනට net fm ගුවන් විදුලියේ හරහා ඔයත්තුන්ට ශ්‍රවණය කරන්න පුළුවන් මේ මහා සමේ සූත්‍රය. මහා සමේ සූත්‍රයේ පුරාවට හිත ඍජු කරගත්ත, හිත ශ්‍රේෂ්ඨ භාවයට පත් කරගත්ත බුද්ධ ඥාතීන් පිරිස වාසය කරද්දී දෙවි දේවතාවෝ පවා මේ ඥාති පිරිස විතරක් නෙවෙයි
නැත්තං අපි කියනවා ගැතිකම් කරනවා. එහෙම නැත්තං අපි විවිධ නම් ඒවට එකහසු කරගන්න පුළුවන් පෙන්තුනි. හැබැයි මේ ඥාති පිරිස පිරිවරාගෙන තලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේන ස්වභාවය දකිද්දි දස දහසක් සක්වල දේව බ්‍රහ්ම නාග සුපර්ණාදී හැම දෙනාම මිනී කරන්න දුනාර බලන්නකු අපරාජිත මහා සංඝරත්නයේ පිරිවරාගෙන තලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ වැඩවාසය කරනවා. ජාත භූමියේ ඉන්නේ කපිල වස්තුවේ මේ හැම දෙනාම ඉන්නේ. ඒ වගේම මේ හැම දෙනාම රහත් වෙලා මේ හැමදෙනාම එකම වංශේ එකම කුලේ එකම පැවතුමේ මෙන්න මෙහෙම දකිමින් මෙහෙම කියමනුයි ඒ තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ වෙත මේ පිටසක් වල හැමදෙනාම එක්හසුනේ. එක්හසු වීම තුල තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දැනුම් දෙනා මහණෙනි අතීතයේ බුද්ධ ශාසනයක් තිබ්බාද? ඒ බුද්ධ ශාසනයේ මේ තරම් ප්‍රමාණයක් මේ විදියට එක්කාසු වුණා. ඒ වගේම අනාගතයේ යම් බුද්ධ ශාසනයක් පවතිනවාද? හේ බුද්ධ ශාසනයේ තුලත් මේ වගේම එකතුවක් වෙනවා. එතකොට පින්වතුනි මේ එකට පින්කම් කරන අපි හැමදෙනාම එකට පැතෙන්නේ. එතකොට ආනිසංස එකටම පරිහරණය කරන්නේ. මෙන්න මේවා අපි තේරුම් ගන්න ඕනේ. ඒවට අතිරේකව මේ කිලිටක් ආවෝතින් දැන් බලන්න දේවදත්ත කියන කිලිට ඒ ශාක්‍ය වංශයට ඇවිල්ලා බුද්ධ ශාසනයට ඇවිල්ලා කරපු අනර්ථ කෙලවරක් නැහැ. එකම එක සිද්ධි පමණක් එක්කහස් වෙච්ච කාරණා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ලේ සැලෙව්වා නම් ඒ ආනන්තරි පාප කර්මය කරගත්තේ මේ දේවදත්ත පමණයි. සංඝ භේදයක් සිදු කරා නම් ඒ සංඝ භේදයේ කෙලෙත් මේ දේවදත්ත පමණයි. මෙන්න මේවා ආවේනිකයි. අය දෙතුන් දෙනා මේවා කරගත්තේ නැහැ පින්තුනි. එනිසා මේ ස්වභාවයත් එක්ක අපි තේරුම් ගන්න ඕන මේ විශ්වයේ පැවැත්ම එක භවයකින් එක කුලකයකින් එක ස්වභාවයකින් ගණන් හදන්න එපා. දේවානම්පියතිස්ස මහරජුරෝ මේ ලංකාවේ පැදෙද්දි අපි දන්නවා ධර්මාශෝක මහරජුරෝ ඉන්දියාවේ පැදෙද්දි මේ දෙන්නගේ සම්බන්ධය මොකද්ද කියලා. අතීත සංසාරික ජීවිතයේ 3 දෙනෙක් එක්කාසු වෙලා කරපු පින්කම කානිසංස බලේනුයි ඒ හැමදෙනාම එක්කාසු වෙන්නේ. එතකොට මේ රටකට රටක් මිත්‍ර වීම එහෙම නැත්තම් ඒ එකම පිරිසක්ව එකම පරිසරයක උප්පත්තිලාභේ සිද්ධ කර ගැනීම ඥාති සංග්‍රහයක් කරනවා නෙවෙයි. ඒ ඇත්තුන්ගේ පින මාතෘකා කරන්න දිච්ච ගාථාවේ සරලාර්ථය මෙන්න මේ කාරණා. නොදකින පිරිස මේ ලෝකේ හැමතිස්සේම හැප්පෙනවනේ. ඒ හැප්පීම සමග ඇතිවෙන ප්‍රශ්න කෙලවරක් නේ. විසපෝපී තලයක් එකී තල මිටියක බැඳලා තිබ්බොත් සමස්ත ඊතලට මේ විස කාන්දු වෙනවා වගේ ඒක අසත්පුරුෂයෙක් අපේ සමාජයේ හිටියොත් අපි ළඟ හිටියොත් අපි ඔක්කොම අනතුරකට වැටෙනවා. එහෙම නැත්නම් තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දෙන මහණෙනි යම් ධර්මයක් අනර්ථයේ පිනිස පවතිනවා නම් මේ පාප මිත්‍රයන් ඇති බව අනර්ථකාරී භාවයේ පිනිස පවතින මේ එකම ධර්මයමයි. ඒ ධර්මයේ හැර ඒ තරම් අනතුරක් කරන වෙන කිසි ධර්මයක් තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ. යම්සේ උනලි එහෙමත් නැත්නම් බට පිදුරු ආදීන් සෙවිලි කළ ගයක් ගිනි ගැනීමෙන් මහා ප්‍රසාදවලට ගිනි උපදිනවාද? අන්න ඒ වගේ. කියන්නේ හිතන්න මහා මන්දිර ඇස්සේ තියෙන පිදුරු සෙවි කළ ගයක්. මේ පිදුරු සෙවි කළ ගය ගිනිගත්තට පස්සේ ඒ ගින්න පැතිරෙලා මහා මන්දිරය ගිනි ගන්නවාද? මෙන්න මේ වගේ මේ අසත්පුරුෂයන්ගේ ඇතිවන ගින්න මේ සමාජයේම පරිහානියට ඇති කරන බව තලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුනා. ඉතින් මෙන්න මේ දේශනාවත් එක්ක තමයි බාලන්න පස්සේ නැත්තම් අසත්පුරුෂයා ඇසින් දකින්න එපා කියන ප්‍රාර්ථනාවයි
මේ මහා බෝසතාණන් වහන්සේ සන්තකේ තිබ්බේ න සුනෝ ඕගේ ප්‍රවෘත්ති අහන්නත් නොලැබේවා න බාලේන සංවසේ මේ බාලයන් හා සමග එක් වෙන්න එපා. ඔයත් මෙණී කියලා බලන්න. අපි දන්නා මේ මෑත කාලේ මහා ශ්‍රේෂ්ඨෙක් අපවත් වීමට ලක් වුණා. ඒ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ තමයි නාවුණි අරියධම්ම ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බුදු ගුණමයි මෙණී කර කර හිටියේ. අපිත් සාකච්ඡා කරලා තියෙනවා සමහර වෙලාවට ඒ ස්වාමීන් වහන්සේ ඈත රටකට යනවා. ඒ ගුවන් ගත වෙලා හිතන්න ඕස්ට්‍රේලියාවට, එහෙම නැත්නම් මේ එංගලන්තයට වැඩියා කියලා. ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අපිව දැනුවත් කරනවා, ආයසුතුනි මම මේ ගුවන් යානාවට නැගපු වෙලාවේ ඉඳලා ගුවන් යානාවෙන් නැවත නික්මෙනකම් මම මේ තරම් වාරයක් බුදු ගුණ 10000ක් වඩා ගන්න යදුනා. මෙන්න මෙහෙම කියලා ඒ ස්වාමීන් වහන්සේ ගමන් විස්තරේ ඒ කරපු පින්කම් ඒ ස්වාමීන් වහන්සේ දැනුවත් කරනවා. ඒක තැනකදීවත් ඒ ස්වාමීන් වහන්සේ යම් වාහනයක හිටියා නම් හරියට උන්වහන්සේ කුටියක හිටියා වගේ, ඒ වගේම යම් තැනක වාසය කරා නම් ඒ තැන මහා පුදුම බැබලීමක් ඇති කරවමින් ඒ ධර්මයේ මයි වාසය කරන්නේ. දන වෙහෙසක් කියලා දෙයක් නෙ. හිමිදිරි පාන්දර උන්වහන්සේ බද්ධ පරියංකයෙන් භාවනා මනසකාරයේ යෙදෙමින් ඒ කටයුතු සම්පාදනය කරගන්න යදුනා. ඉතේ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ දැනුවත් කරන්න යදුනේ දැන් නම් සමාජයේ නපුරුයි. ඒ ස්වාමීන් වහන්සේට අපවත් වීමට හේතු තිබ්බ කියලා කියන්නේ 1998 විතර වගේ. නමුත් මේ දීර්ඝ කාලයක් ඒ ස්වාමීන් වහන්සේ ලෝකයට අනුකම්පාවෙන් වැඩ ඉන්න ගමනේ දැනුවත් කරා දැන් ඉතින් ඇතිනේ. තවත් මේ ඉන්න පිරිසට වද දිදි ඉන්න අවශ්‍ය නැහැනේ. අපි දැන් සමුගන්නම් කියලා දැනුවත් කරන්න යදුනේ වෛද්‍යවරු උත්සාහවන්ත වුණාට මේ ස්වාමීන් වහන්සේ ජීවිතේ පවත්වන්න ධෛර්යයක් විහිරියක් එක්කාසු කරගත්තේ නේ. මෙන්න මේ වගේ මේ අසත්පුරුෂ සමාජයේ දකෙද්දී සත්පුරුෂෝ වේගයෙන් සමුගන්න ගතියක් තියෙනවා. ඒකට හේතුව ඒ ස්වාමීන් වහන්සේලා නැත්තම් සත්පුරුෂයෝ ප්‍රාර්ථනා කරපු ප්‍රාර්ථනා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ ජාතක කතාව නැත්තම් අකීර්ති ජාතකයේ බොහොම ලස්සනට එකින් එක ඒ ස්වාමීන් වහන්සේට මේවා කටපාඩම් නිතරම මානසිකාර කරන්න දුනා. ඉතින් ඒකේ ඒ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනාවක් තිබ්බ. අපි හැම දෙනාගේම එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ තමයි අසත්පුරුෂෝ ඇසින් නොදකින්වා, අසත්පුරුෂයන්ගේ ප්‍රවෘත්ති අපට අහන්න නොලැබේවා, ඒ වගේම බාලේන සංවාසයේ මේ බාලයන් සමග සංවාසයේ දෙන්න, එහෙම නැත්නම් ආශ්‍රය නිශ්‍රය කරන්න අපට නොලැබේවා, කතාබස් කරන්න නොලැබේවා, ඒ වගේම ඔහුගේ වචන තමන්ට ප්‍රියභාවයට පත් වෙන්න එපා. බාලේන අල්ලාප සල්ලාපන්න කරේ මට කවරදාක්වත් ඒ බාලයෙක්ගේ වචන ප්‍රියභාවයට පත් නොවේවා, ඒ වගේම බාලයන්ට මගේ කැමැත්තක් ඇති නොවේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගත්තා. මෙනි කරලා බලන්න හැමතිස්සේම අපි මෙහෙම ප්‍රාර්ථනා කරනවා නම් මේ ලෝකේ බාලයන්ගෙන් පිරී පවතිනවා නම් මේ ලෝකයෙන් සමුගන්නේ නැතුව මොනවද කරන්න අවශ්‍ය? එතකොට මේ වෙද්දී ක්‍රමක්‍රමයෙන් සත්පුරුෂෝ නැතිවීම තුළ සත්පුරුෂී වත්වන ගතියක් තියෙනවා. ඒවට අපි උත්තරා දන්න ඕන. දැම්ම මේ ලෝකේ විනාශ වෙන්න හොඳ නැහැ. ත ලෝකාගුරු භාග්‍යතුන් වහන්සේගේ බුදු සසුන මේ ලක් පොළව මත බැබලි බැබලි දිදුල දිදුල තියෙන කාල පරිච්ඡේදයක අපි සත්පුරුෂ ධර්මතා අපේ හදවතේ දාගත්තේ නැත්ත අසත්පුරුෂ ධර්මතා එක්ක ගැළපි ගැළපි ඉන්නවා නම් ඇත්ත මෙනෙහි කරලා බලන්න කොහොමද සත්පුරුෂයන්ගේ ආගමනය සිද්ධ වෙන්නේ. අපි මුලින් කිව්වා වගේ අසූචි අසූචීන් සුද කරන්න බෑ. කෙනෙක් තරහ ගත්තට පස්සේ ඒ වෛරක්කාරී කෙනා හැසිරෙන ස්වභාවය ඔය ඇත්ත පිට ඉඳන් බලන්න. ඔය ප්‍රවෘත්ති වලින් ඇති තරම් CCTV දර්ශන කියලා පෙන්නනවා. ඇත්තුන්ගේ විකෘතිය, ඇත්තුන්ගේ අනිවිහිත භාවය, ඇත්තුන්ගේ විපලිසර භාවය, ඇත්තුන්ගේ මුග්ධ භාවය, ඇත්තුන්ගේ මෝඩ භාවය ඇති තරම් ඔයත් දැකලා ඇති. ඒකේ පිංගුතුන් ඇඟේ වරද්දක් නෙවෙයි. ඒ තමයි සිතුවිලිවල ස්වභාවය. එවැනි සිතුවිලි එන්න එන්න ඒ පිරිස හැසිරෙන්නේ එහෙමමයි.
දවසක ඔයත්තුන්ට ඒ සිතුවිලි ආවොත් ඔයත් ඔත්තසරෙන්නේ ඒ විදිහට. ඊට පස්සේ නැවත ප්‍රාර්ථනාව එක්කාස කරන්න දුනා ධීරං පස්සේ සුනේ ධීරං ධීරේන සහ සංවසේ ධීරේන අල්ලාප සල්ලාපං තංකරෝත්තං තංවරෝචයේ කියලා මේ සත්පුරුෂයන්ගේ ස්වභාවය ගැන මහා බෝසතාණන් වහන්සේ මෙනෙහි කරන්න දුනා. ඒ තමයි මේ ජීවිත කාලයේ පුරාවට මට සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබේවා, ජීවිත කාලයේ පුරාවට ඔවුන්ගේම ප්‍රවෘත්ති අහන්න ලැබේවා. ඒ සත්පුරුෂයන්ගේ ප්‍රවෘත්ති අහන්න නම් අපි හැමදාම බණ අහන්න ඕනේ. අසත්පුරුෂයන්ගේ ප්‍රවෘත්ති අහන්න ඕන නම් ඔයත්තුන්ට 7ට, ඒ වගේම 10ට, දවල් 12ට, 12 මාර්ට මෙන්න මේවා මේ රූපහණ යන්ත්‍රයෙන් බලද්දී ඔයත්තුන්ට මේ අසත්පුරුෂයන්ගේ සියල්ල දැනකියා ගන්න පුළුවන්, බලා ගන්න පුළුවන්. රාත්‍රී 9ට net fm ගුවන් විදුලියේ ශ්‍රවණය කරොත් ඔයත්තුන්ට පුළුවන් සත්පුරුෂයන්ගේ ප්‍රවෘත්ති අහගන්න. ඒ වගේම ඔවුන් හා කතා බස් කෙරෙන්වා, අනේ මේ සත්පුරුෂයන් එක්ක මට කතා කරන්න තියෙනවනම්, මට ආශ්‍රය කරන්න තියෙනවනම්, මට ඇත්තුන්ගේ හුළඟ පවා වඳිනවනම් ඒක කොච්චර වටිනවද කියලා දැනුම් දෙන්න දුනා. ඒ අයියේ, සත්පුරුෂයන් නිතරම කියනවා අපි දන් දෙමු, අපි සිල් රකිමු, අපි ගුණදහම් පුරාගමු, අපි මේ ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ චර්යාවන්වලට එක්හස් වෙමු, මේ බුද්ධ ශාසනයට එකතු වෙමු. දැන් ඔයත්තුන්ට ආරාධනා කරනවානේ, මේ චෛත්‍ය අපි විවෘත කරමු, මේ පිංකම අපි සිද්ධ කරමු, මෙන්න සර්වජ ධාතුන් වහන්සේලා වන්දනමාන කරමු, මෙන්න මේ පුරපසලොස්සක පොය දවසේ අපි මේ පිම්බිමේ මේ වැඩසටහන විසරවහරින් එන්න කියලා ආරාධනා කරනවා. මේවා අසත්පුරුෂ සිතිවලට මහා කන්දොස්තිරියාව. සමහර වෙලාවට දැනුවත් කරාවි, අයියෝ මේ හැම තැනම නාලිකානේ, හැම තැනම පින්කම් කරන්න පින්කම් කරන්න දෙන්නෝ දෙන්නෝ කියලා මෙහෙම කතා කරනවානේ. ඒක කොච්චර වටිනවද? ඒක කෙනෙක්ට ඉසේරදේ හැදෙනවනම්, කෙනෙක්ට විපිලිසර භාවය ඇති වෙනවනම්, කෙනෙක් මකුභාවයට පත් වෙනවනම්, ඒ තැනත්තගේ හදවත සත්පුරුෂ ධර්මවලින් තොරයි. එද ඒවා නැවත මතු කරලා කියනවා මහා බරක් විදිහට. ඔයත්තු බලන්න, මෙනෙහි කරලා බලන්න, අපි හැමදාම මේ මායාවට හසු වෙලා ඉන්නේ. හැත්ත සමහර වෙලාවට තමන්ගේ දරුවෝ ගැන පන්සලේ ඉන්න භික්ෂුන් වහන්සේට දැනුවත් කරන්නේ කොහොමද? අනේ ස්වාමිනියා, කොච්චර කිව්වත් සිල් ගන්න ඉන්න කැමැත්තක් නැහැ. එයා කොච්චර කිව්වත් පන්සල් එන්නේ නැහැ. අපි ඇති තරම් කියනවා. ඒ කියන එක තැනක දීවත් එයා මේ පින්කම් කිසි එකකට සම්බන්ධ වෙන්නේ නැහනේ. ඇත්ත පින්තුනි, මේක විතරද ඔයතුන්ගේ දරුවෝ නොකර ඉන්නේ? ඔයතුන්ගේ දරුවෝ උදේ නැගිටින්න කම්මැලිනේ. ඔයතුන්ගේ දරුවෝ පන්ති යන්න කම්මැලි. ඔයතුන්ගේ දරුවෝ ඉගෙන ගන්න කම්මැලි. අකමැති. හැබැයි බලහත්කාරයෙන් ඔයතුන්ගේ දරුවෝ නැගිට්ටවලා පාසල් යව්වේ නැද්ද? බලහත්කාරයෙන් ඔයතුන් බෑ බෑ කිය කිය අඬනා ඉද්දි උස්සගෙන ඒ පෙර පාසල් ඒ වගේම පන්ති ගානේ ගෙනිච්ච නැද්ද? ඒවට ඔයත්තොන්ට ගෙන යන ශක්තිය තියෙනවා. ඒ වගේ මෙනෙහි කරලා බලන්න. දැන් ඔය හැම තැනම සින්දු කියන්න, නටන්න ඒවට එන්න කියනවා. ඒ එන්න කියන ඒවට බොහොම උජාරුවට කවදාක්වත් ඒවා විවේචනය කරනවද නැහැ. ඒත්තු වික්ෂෝපය වෙනා වැඩිහිටියත් අනේ අපේ කාලේ ඕවා තිබ්බේ නැහනේ. දැන් දක්ෂතාවය තියෙනවා නම් ඕන තැනක ජාත්‍යන්තර මාධ්‍ය ජාල හරහා හරි තමන්ට ඒ දක්ෂතාවය පෙන්වන්න පුළුවන්. කොච්චර හොඳද? එතකොට නාලිකා කොච්චර තියෙනවද? එහෙම නැත්නම් මෙහෙම මෙහෙම කියලා අපි කවරදාක්වා විවේචනය කරන්නේ නැ. එහෙම නැත්නම් ඔය රාජ ආයතනවල ඇතිතරම් මේ කටු සම්පාදනය කරගන්නවා මෙහෙමයි මෙහෙමයි කියලා අපි ඒව විවේචනය කරන්නේත් නැ. හැබැයි මේ කීප කීප පොලක් එක්කහසල පින් කරද්දී මෙන්න මේක විතරක් අපි විවේචනය කරන අය මේ වෙන කිසි දෙයක් නෙවෙයි. මේ අසත්පුරුෂ භාවයමයි, අසත්පුරුෂකමමයි, අසත්පුරුෂ සිතවිලිමයි. ඒ නිසා ඔයත් හොඳට තේරුම් ගන්න, යම් කෙනෙක් පිනක් කරනවා නම් ඒ පිනක ഘോഷාවක්, පුණ്യ ഘോഷාවක් පැතිරලා යනවා නම් ඔයත් අනුමෝදන් වෙන්න.
මොකද මේ සංසාරක ජීවිතේ මේව ඇති තරම් අපි ස්පර්ශ කරලා ඇති, දැකලා ඇති, පරිහරණය කරලා ඇති. නමුත් පිංගතුනේ මේ බිම මේ මහා බෝසතාණන් වහන්සේට ඕන්නේ. උන්වහන්සේ ඇති තරම් මේ මහා පොළොව හා සමානව මස් දන් දුන්නා. උන්වහන්සේ ඇති තරම් මහා සමුද්‍රයේ ජලයේ සමානව ලේ දන් දුන්නා. උන්වහන්සේ ඇති තරම් ගගන තලයේ තරුකැට පරාද්ද පරාද්ද ඇස් දන් දුන්නා. ඒවා උන්වහන්සේට නැවත කෙනෙක්ගෙන් ගන්න නෙවෙයි දුන්නේ. එහෙම දුන්නු උන්වහන්සේ මේ අල්ලකට නැත්තං කෝටියක් අත්තරලා රුපියලකට කෙලහලා නෑනේ කවුරුත්. එහෙමනම් මොකද්ද මේ සෙද වෙන්නේ? මේ බෝසත් උතුමාණන් වහන්සේගේ පුරුදු කිරීමත් සමග බුදු වුණාට පස්සේ මේ සැදැහැති පිරිස් හොසවා ගන්න තියෙන එකම ක්‍රමේ මේකයි කියලා දැනගත්තා. ඔයත්තුන්ට මන්දක් කදාගෙන අර පොල් ගහකට නගිනවා වගේ මහා මේරු පර්වතයේ දිගේ බඩ ගන්න බෑ. එහෙම නැත්තම් මිග්යානාවකට ගෙවලා ඒ ආනාව හරහා මේ මහා මේරු පර්වතයට යන්න බෑ. ඒ මහා මේරු පර්වතයේ මුදුනේ තියෙන තවතිසාවැසි දෙවිලොවට යන්න බෑ. ඒකට යන්න තියෙන එකම ක්‍රමේ තමයි මේ මනුස්ස ලෝකේ නැපි මේ මහා පොළව සදහති භාවයක් කලවම් කරලා මහා සංඝරත්නයට කොටසක් කරේ පූජා කරනවා. ඒ මහා පොළව මහා සංඝරත්නයට වැඩක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහා චෛත්‍යයක් ඒ සර්වච්ච ධාතුන් වහන්සේට වැඩක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම දලදා වහන්සේට දෙතිස් වාංජන වැඩක් නැති වෙන්න පුළුවන්. ඒවා දලදා වහන්සේට නැහැ කියලා දලදා වහන්සේ තරහා වෙන්නේ නැහැ. පිච්චමල් මහා වරුසාවක් උතුම් විජයශ්‍රී බෝධිරාජානන් වහන්සේට නෑ කියලා ඒ බෝධීන් වහන්සේ පත්‍ර හැකිලෙන්නෙත් නෑ, තරහ වෙන්නෙත් නෑ. හැබැයි මේ ගරු කිරීම තුළ අපේ පුණ්‍ය චේතනා, අපේ පින් සිතවිලි මහා පුදුමෙට විකසිත වෙනවා. එතකොට මේ සෙම සෝදන්න නම් පිරිසුදු වතුර අවශ්‍ය වගේ අපේ හිතේ රාගය හෝදන්න නම් පින් සිතවිලි ඕන, අපේ හිතේ ද්වේෂය හෝදන්න නම් මහා පිං වතුරක් ඕන, අපේ සිතේ මෝහය හොවදන්න නම් මේ මහා පිං සිතවිලි අවශ්‍යයි. මෙන්න මේක උප්පන්න වෙන තැන, මේක නිෂ්පන්න කරගන්න තැන, මේක උපදව ගන්න පුළුවන් තැන, මේක වහනය කරගන්න පුළුවන් තැන තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ ඒ පිරිසට අනුග්‍රහ කරා. එහෙනම් ඒ දෙවුරමට අනුග්‍රහ කරේ යනාත පින්නක සිරතුමාගේ සිතට, මිගාර මාතු ප්‍රාසාදයේ නෙවෙයි අනුග්‍රහ කරේ ඒ විසාකාවගේ හිතට. මේ සිතවලෙ තෙක්ක ඇතිවෙන තුටුපහට භාවයක ප්‍රතිඵලයක් තමයි අපි ඉඩමත් දුන්නා කියන්නේ. අපි කටිනයක් කරා කියන්නේ, අපි ධාතු වන්දනාවක් කරා කියන්නේ. ඒවා අපි මේ පින් සිතවිලි, උදාහරතර සිතවිලි මේ ලෝකයට පෙන්නන මාධ්‍ය. ඒක යට තමයි සිතවිලි තියෙන්නේ. ඒ නිසා මේ හැම දිනාටම අපි ආරාධනා කරනවා පිංතුනි, ඇති තරම් මේ බුද්ධ ශාසනයේ ඍෂි ලෙස කැමැති කැමැති පිරිස් පින් සිද්ධ කරේවා. ඔයත්තුත් පින් පුරා ගන්න. අද අපිට පත්වලා තියෙන ප්‍රශ්න සමහර වෙලාවට ඒකේ විසඳුම ඔයත්තුන්ගේ ඇඟිලි තුඩු අස්සෙමයි තියෙන්නේ. මේ ආනිසංස නැත්තම් මේ කාල පරිච්ඡේදයේ කඨින ආනිසංස තියෙනවනේ. අපි සමහර වෙලාවට මෙනෙහි කරලා බලන්න ඔයත්තු ගන්න ආහාර මේ සිවුරක් පූජා කරාට පස්සේ ඝන භෝජනයේම භික්ෂුන් වහන්සේට පස් මාසයක් යනකම් කැපයි. ඒ කියන්නේ අපි නිමන්ත්‍රණය කරලා මේ මෙහෙම මෙහෙම ආහාර වේලක් ගේනවා කියලා කියලා ගෙනින් දෙන භෝජනය භික්ෂුන් වහන්සේට අකපයින්. එතකොට මේ කඨින චීවරයක් පූජා කිරීම යටතේ මාස පහක් පුරාවට ඒ ඝන භෝජනය කැපවෙනවා. ඒකේ ආනිසංස ඔයත්තුන්ට එක්හස වෙන ආහාර විස වෙන්නේ. දැන් බලන්න අපි ගන්න ආහාර වලින් අපේ ඇඟට කොච්චර අකටුතුකම් සිද්ධ කරනවද? ඒ ආහාර හේතුවෙන් නේද අපිට කොලෙස්ටරෝල් එන්නේ? ඒ ආහාර හේතුවෙන් නේද අපට සීනි හැදෙන්නේ? ඒ ආහාර හේතුවෙන් නේද ආමාශය ලෙඩෙන්නේ? ඒ ආහාර හේතුවෙන් නේද වකුගඩු නැත් ආහාර ජල හේතුවෙන් නේද වකුගඩු සෞත් වෙන්නේ? කෝටි ප්‍රකෝටි ගානක ප්‍රශ්නවලට අපි හිර වෙලා තියෙන්නේ. එතකොට එකම වකුගඩුවක් සුද්ධ කරගන්න, එකම සීනිවලට බෙහෙත් ගන්න ඔයත් කොච්චර වියදම් කරනවද? හැබැයි ඒ වියදම එක්හස කරලා බැලුවොත් එහෙම කටිනයක් කටින සිවුරක් පූජා කරන්න
අපට ඒ තරම් වියදම් යන්නේ නැහැ. එතකොට මේ ජීවිතයේ මේ පලස්තර ඇලෙව්වට ඔයත් සංසාරික ජීවිතේ කොහොමද බෙහෙත් නැහැ, ඒ ලෝකවල මේ කියන කිසිදු බෙහෙතක් නැහැ මේ ප්‍රශ්නේ විසඳගන්න. එනිසා මේ කඨිනානිසංසයට දේ සංසාරික ජීවිතේ අපට ආහාර විස වෙන්නේ නැහැ, ආහාර වස වෙන්නේ නැහැ. අර ඝන භෝජනේ භික්ෂුන් වහන්සේට කැප වෙන්න ඔයත්තුන් චීවර පූජාව හේතුවක් වෙච්ච නිසාම අපට ඒ ආනිසංස ලැබෙනවා. එනිසා මේ නාගිතාපදානයේ තුලම අපි රැඳෙන්නේ නැතුව විනය පිටකේ පුරාවට මේ භික්ෂුන් වහන්සේට ලැබෙන ආනිසංස චීවර විප්පවාසය තුන් සිවුරෙන් මෙන් වෙලා වාසය කරන්න පුළුවන්. එතකොට ඒ අනුමැතිය කටන සිවුරක් පූජා කරද්දී ලැබෙනවා. එහි ආනිසංස යටතේ මේ හැම දෙනාටම ගමනක් යද්දි පොට්ටනි බැඳගෙන යන්න අවශ්‍ය නැහැ. හැමදේම තමන්ට ලැබෙන ස්වභාවය තලෝකාග්‍රහ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න දුනා. ඉතින් මේවා එකින් එක එකින් එක මේ එක නවාතැන් පොළක් පමණයි. මේ නවාතැන් පොළ පරිහරණය කරන අපි හරිසි ලෙස මේ පින් උකහාගෙන, මේ පින් එක්කහසු කරගෙන, මේ පින් රැස් කරගෙන යනවනම් කොච්චර වටිනවද? ඒ සඳහා ප්‍රබල වශයෙන් මේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය වටිනවා. බාලයෝ තමයි ඇවිල්ලා අපේ පින් සිතිවිලි ඝාතනය කරන්නේ. පුණ්‍ය ඝාතකයෝ දුරින්ම දුරවේවා, පුණ්‍ය සාධකයෝ රිසි ලෙස අපේ ඇඟ පුරාවට කරේ හිසේ රැඳේවා. ඒ හැමදෙනාගේම ආශ්‍රය අපි හැමදෙනාටම බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයාණන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් මමා මහ නිවන් පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. තේසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන්ගෙන කටයුතු සිදු කරන්නේ අංක 14 දලදා යලපාර මයිලගස් තැන්න බදුල්ලේ පදිංචි සුමිත්‍රා වෙඩිසිංහ මහත්මිය ඇතුළු පවුලේ දූ පුතුන් ඇතුළු සිළු දෙනා විසුණුයි. ඇතුන්ගේ විශේෂ අරමුණක් තියෙනවා. 2019 11 5 දින පළමුවෙනි උපන්දිනයේ සමරන උවින්‍යා යුහන්සි වැවේලියද්ද මිනිබිරියට සෙත් ප්‍රාර්ථනාව, ඒ වගේම 2019 11 20 උපන්දිනයේ සමරන ප්‍රසාදී පියුමාලි වැවේලියද්ද ආදරණීය දියණියටත් සෙත් ප්‍රාර්ථනාව, 2019 11 25 උපන්දිනයේ සමරන නන්දසේන වැවේලියද්ද ආදරණීය ස්වාමියාටත් සෙත් පැතීම, එවගේම පවුලේ සියලුම දූ පුතුන් මුණුබුරන් හා සහෝදර සහෝදරියන්ට සෙත් පතමින් දෙපාර්ශ්වයේම මියගිය දෙමාපියන් ඥාති මිත්‍ර බන්ධ සමාගම ඇතුළු සියලු දෙනාට පුණ්‍යානුමෝදනාව, ධර්ම දේශනා කරපු අපටත් FM කාර්ය මණ්ඩලයටත් සියලු ලෝකවාසී හැම දෙනාටම නිවන් සුව පතමින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. එවගේම අකුරැස්ස ඩඩ්ලි සේනානායක මාවත ඇලගාවත්ත පදිංචි KM සිරිවර්ධන මහත්මා සහ තන්ත්‍රගේ කුසුමාවති මහත්මිය ඇතුළු පින්වන්ත පිරිසත් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. ඒ ඇත්තුන්ගේ විශේෂ අරමුණක් තිබෙනවා. දඹගල්ල මාගන්ධන විසු KMS බණ්ඩාර, ඒ වගේම හිමණිකේ රත්නායක දෙමාපියන්ට අකුරැස්ස පානදූගම ඇලගාවත්ත විසු තන්ත්‍රගේ ධර්මදාස ගිමාරා රණවීර දෙමාපියන්ට හා මියගිය වර්ග පරම්පරාගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවත්, විශ්‍රාමික පාඨශාලාචාර්ය KM සිරිවර්ධන මහත්මාගේ 66 වෙනි උපන්දිනයේට ආශිර්වාද පතමින් මෙහි දායකත්වයෙන් කටයුතු සිදු කරනවා. ඒ වගේම මාතර තෙලිජ්ජවිල වලව්වත්තේ පදිංචි ධම්මා වික්‍රමසිංහ විශ්‍රාමික ගුරුමෑණියන් විසින් මෙහි දායකත්වයක් ගෙන කටයුතු සිදු කරනවා. නොවැම්බර් 1 දිනට යෙදී තිබූ ඇගේ 85 වන ජන්මදිනයට සෙත් පැතීම, දූ දරුවන් ඇතුළු පවුල හැම දෙනාට ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලැබේවා, මියගේ SD වික්‍රමසිංහ පියතුමාට, විමලා වික්‍රමසිංහ මෑණියන්ට, චන්ද්‍රශ්‍රී වික්‍රමසිංහ සොහොයුරාට, ඉන්දුනිල් ගමගේ හෙට්ටිආරච්චි ලේලියට,
ස්වාමියාගේ පාර්ශවයේ මියගේ දෙමාපියන් සහෝදර සහෝදරයන් ඇතුළු සියලු ඥාතීන්ට පරලෝ සැපත් ජීවිතය සැපවත් වේවා කියන ප්‍රාර්ථනාව ධර්මදේශනා කරපු අපට නෙත් FM කාර්ය මණ්ඩලයට උතුම් ධර්මාබෝධයේ පිණිස වේවා කියන ප්‍රාර්ථනාව මෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් පවතිනවා. අංක 405 පිටව කන්ද බඹරැල්ල මීගහ තැන්න ලිපිනේ පදිංචි අතුකෝරලලාගේ චම්පික සුදර්ශන මහත්මයා විසින් මෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. එයත්තුන්ගේ විශේෂ අරමුණක් තිබෙනවා. අංක 405 පිටව කන්ද බඹරැල්ල මීගහ තැන්න ලිපිනේ පදිංචි අතුකෝරලලාගේ සිරිසේන දයාබර තාත්තා වාසනා නානායකර දයාබර අම්ම ඇතුළු දෙමාපියන්ට සෙත් පතමින් මියගිය වර්ග පරම්පරාගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවත් සිදු කරනවා. ඉතින් අද දවසේ උපන්දින සමරණ හැම දෙනාටම සුභම සුභ උපන්දිනයක් වේවා. නමින් මියගිය සියලු ඥාති මිත්‍ර බඳු සමාගමට බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයාණන් වහන්සේගේ අනන්ත ඥාන සීල තේජානුභාව බලයෙන් මේ හැම පිනක් මැසේවා පෙනේවා දකීවා දැක පැමිණ මේ පින් අනුමෝදන්ගල සැපයෙන් සපේට පත්වේවා කියන අදහසින් කවුරුත් එකටම දිව්‍යයන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැම දනාටම අපි ආශිර්වාද කරනවා. රත්නත්‍රය අනන්ත සූසුගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පීරකට පාසා නිති ආරක්ෂාව සෙත සාන්තයේ සැලසේවා සෙත් වේවා කියලා හැම දනාටම සම්මා සම්බුදු සරණයි.